සුබ සන්ධ්‍යාවක්. ඔන්න අදත් සිකුරාද දවසේ රෑ 8ට කලම්බු ටීවී FB එකත් අරගෙන අපි ආවා ඔබගේ ආලින්දයට. අද දවසේදීත් පුළුවන් ලස්සන සින්දු අහන්න, ලස්සන කතා බහක් ගොඩනගන්න අපි සූදානමින් ඉන්නවා. ඔබට කෙනෙක්ව හඳුන්වලා දෙන්න තියෙනවා. හැමදාමත් කලම්බු ටෙලිවිෂන් FB අපි සිද්ධ කරන්නේ ඒ වැඩේ. ඉතින් වෙනදාට නම් අපි Facebook එක ඇතුලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච උදවිය අපේ FB වැඩසටහනට අරගෙන එනවා. අපි ටිකක් වෙනස් කර අපේ වැඩසටහන Facebook එක ඇතුලේ ඔබ ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනේ නැහැ. දැන් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා අපිට කතා කරන්න පුළුවන්, අපිට ඔබගේ හැකියාව පිළිබඳව දැනුවත් කරලා මේ FB වැඩසටහනට ඔබටත් එන්න අවස්ථාව දැන් උදා කරලා අපි තියෙන්නේ. ඉතින් ඒ නිසාම අද දවසේදීත් ආවා අපි හඳුනාගත්තු දක්ෂයෙක්. ඔබට පුළුවන් සින්දු අහන්න, ඒ වගේම වෙනස්ම විදිහක සින්දු අහන්න පුළුවන්. මෙතෙක් කලම්බු ටෙලිවිෂන් FB වැඩසටහන ඇතුලේ අහපු නැති ලස්සන සින්දු, විශේෂයෙන්ම මේ පොඩි කැලිප්සෝ වැඩක් කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ඉතින් වැඩි කතා බහ වුණේ නැහැ, අපි අද වැඩේ පටන් ගමු. ඔහු ගැන කතා කරමු, ඔහුගේ ලස්සන සින්දු අහමු. අද ඇවිල්ලා ඉන්නේ ඇන්ටන්. අපි කොහොමද ඉතින් කතා බහ කරගෙන යා? හොඳයි, මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? කියන්නේ මේ දවස්වල ගිය දවස්වල ක්‍රිස්මස් සීසන් එකත් එක්ක ක්‍රිස්මස් පාටි, මේ කාලේ කොහොමත් විවාහ මංගල උත්සව වැඩිනේ කොහොමත් ඒව තියෙනවනේ කොහොමත් ඒ විවාහ මංගල උත්සවයි ඉතින් ක්‍රිස්මස් පාටි තමයි හුඟක් ප්ලේ කරන්නේ විදේශ හොටෙල්ස් වල තමයි හුඟක්ම ඒ විදිහට යනවා. ඉතින් වැඩි ගැන කතා බහ කරමු. දැන් අද ටිකක් වෙනස් විදිහේ වැඩක් මේ කැලිප්සෝ කියන වැඩේට ගොඩක් අය හරි ආසයි. ඒක ටිකක් වෙනස්. දැන් ඒ වැඩ කටයුතු තමයි සිද්ධ කරගෙන යන්නේ. මේ දැන් මට කියන්නකෝ පොඩ්ඩක්, දැන් කැලිප්සෝ කියලා කිව්වම මේකේ තියෙන වෙනස කොහොමද? අනිකුත් සංගීත කණ්ඩායම් අපි දැකලා තියෙනවා, වෙනස් විදිහේ ගීත අපි අහලා තියෙනවා. මේ කැලිප්සෝ කියන එකේ තියෙන වෙනස කොයි වගේද කියලා? කැලිප්සෝ කියන්නේ මෙහෙමයි. ඒ කැලිප්සෝ කියන වචන තේරුම නම් සාමූහිකව සෑම දිනකටම ගායනා කළ හැකි. ඒ කියන්නේ හාමනයිසින් කරලා කී කෑ ගාලා කියන එකනේ. ඒ කියන්නේ මයික්ස් නැතුව ලවුඩ් සද්දෙට කියන්න ඕන සවුන්ඩ්ස් නැතුව. ඉතින් කැලිප්සෝ මම දන්න හැටියට නම් කැලිප්සෝ සංගීතය ලංකාවට ඇවිල්ලා තින්නේ කැරිබියන් දූපත් වලින් තමයි කියලා කියන්නේ. ලංකාවේ තිබුණාල්ලා ඉතින් මෙහෙ ඇවිල්ලා නෙවිල් ෆර්නැන්ඩෝ මහත්තයලා නොයලර් සිංහ එතන කැලිප්සෝ බෑන්ඩ් තිබිලා තිනවා. ලාසිලියන්ස්, ලාබම්බාස්, ඒගියාම සාමලලෝ වෙන උගක්වත් තිනවා නම් ටිකක් සැහැන තිනවා. අපි තාම ඉතින් අර කැලිප්සෝ ෆීල්ඩ් එකේ මේ හැදීගෙන එන කට්ටිය. ඒවනම් දැන් මේ හේම කිව්ව මට හිතුණා දැන් කොච්චර කාලයක් තිස්සේ මේ වැඩේ කරනවද? දැන් මම නම් මියුසික් කරන්න අරගෙන මට මියුසික් උනත් තිබ්බ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම, පොඩි කාලේ ඉඳන්ම මියුසික් ඉස්කෝලේ යන කාලේ විෂයක් හැටියට මියුසික් කරා. ඊට පස්සේ මගේ ඉතින් මගේ ගම කුඩාපෑගල. ඔව්, ඒ ගැන කතා බහ කරමු. ගම කුඩාපෑගල. ඔව්, කුඩාපෑගල. මේ ඉතින් සංගීත පුරවරයක් තමයි මේ. මියුසික් කරන හැදේම හුඟක් ඉන්නේ. ඉතින් මේ ඒ යන කාලේ ඉතින් ඒ පිස්සුවත් එක්ක ඉතින් මුලින්ම තේරෙන්නේ නැහැ නේ මොනවාද මියුසික් කියන්නේ. දැන් අපි පොඩි කාලේ කියන සින්දු ඉතින් ඒ කාලේ මම ඔය ලෝ එකම් බෲස්ලි අරවා මේ වගේ තමයි කිව්වේ. එතකොට ඉතින් ඒව කියද්දි අපේ අම්ම ගෝවා ඒව නෙමෙයි පුතේ සින්දු මෙන්න මේවා තමයි කියලා මා බාල කාලේ හැරෙ මේ ගැන්නුවා ඒ පොඩි කාලේ. ඉතින් ඉස්කෝලේ කොන්සර්ට් වල කියලා ඉතින් එහෙම කියලා පස්සේ මියුසික් කරා. ඒ කාලේ ඉතින් මම යන පාසලේ ඉතින් ලොකු මේ සම්පත් තිබ්බේ නැහැ. ගිටාර අරවා මේවා තිබ්බේ නැහැ ප්ලේ කරන්න කියලා. ලොකුවට ඉතින් මේ සර් පිනාවක් තිබ්බ සර්ගේ ඉච්චරයි. ඉතින් එහෙම මියුසික් කරන් ගියා. ඊට පස්සේ එහෙම යොමුලා ඉතින් මුලින්ම පයගලම ගමේම බෑන්ඩ් එක සෙට් වෙලා එහෙම ප්ලේ කරා. ඊට පස්සේ ඔයයන් අතරේ ඩවුන් සවුත් දකුණු පළාතේ තනිකර මේ හොටෙල්ස් ඉතින් සංචාරක ඒ එහෙ ඉතින් කැලිප්සෝ ෆීල්ඩ් එකත් එක්ක සෙට් වෙලා ඒ බෑන්ඩ්ස් ගාගෙන ඔහොම තමයි ආවේ ෆීල්ඩ් එකට. හරි, ඉතින් තව කතා බහ කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඔබටත් මතක් කරන්න ඕනේ අර කලින් මම මතක් කරා වගේ ඔබටත් යම් හැකියාවක් දක්ෂතාවයක් තිබෙනවා නම් ඔබගේ හැකියාව ලෝකයටම කියන්න හොඳම තැන තමයි කලම්බු ටීවී FB එක කියන්නේ. අපේ FB ෆෑන් පේජ් එක තියෙනවා, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සහ ඔබගේ හැකියාව පිළිබඳව අපට ඉන්බොක්ස් කරන්න ගිහිල්ලා ඔබගේ හැකියාව දිහා බලලා අපි ඔබට කතා කරනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ විදිහට අපේ FB වැඩසටහන ඇතුළට ඇවිල්ලා ඔබට පුළුවන් රටට ලෝකයට ඔබේ දක්ෂතාවය පිළිබඳව කියන්න. ඉතින් මේ දැන් ගම්පලාත
හිවුණට දැන් පදිංච තන දැන් පජිදිය මම විවාහල ඉන්න මොරටුවෙන් මේ ඉති දැන්ට අවරු දහයක් වගේ මොරට ඇවිල්ලා මොරටුව ගැන සංගීත පුරවරයක්න හොද මොරට ඉදි බයත්තුුණ කාල මොරටු දැ හෙද ආට පස්සේ සිද්දු කියන්න ඉතින් මම් බැලවා සාමාන්‍ය හෙනවා මාර වටපිටාවක් එක මියසික් කියන උපරිමේම ඉති කවලක් නට සැල්ල ගාන්ට සිට පසේ මොරටුවත් මොරටුවත් දැ වැඩති නොට මේ ඉතින් වැඩි කරගෙන යනවා අවුලක්න ඔව් අපි තව කතාව කරමු තව කතා කරන්න දේවල් තියෙනවා ඊට කලින් සින්දුවක් අහමුද ආ සින්දුවක් කියමු හරි අසන සින්දුවක් එහෙනම් අපි අහලා සින්දුවක් අහගෙනම අපි විරාමයකටත් ගිහිල්ලා එමු ඉක්මනටම කෙටි විරාමයකුත් අරගෙන අපි ඇන්ටන්ගේ ලස්සන සින්දුවකුත් අහලා ආයෙත් එනවා කලම්බු ටීවී FB එකට සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගනඳුරුරෑ තනිකමල සොයා එන්න ගනඳුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි ජීවිතයම සතු එකම සුවේ හිසර පහරක වෙලේ නූපෙන ජීවිතයම සතු එකම සුරේ ඊසර පහරක වෙලේ නෝපෙරේ මේ ලොව මා සතු ඈ සතු වීනෙතු අසල්වාසියකු සොයනු දැනේ සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරුරෑ තනිකමනෑ සොයා එන්න ගණඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි මා නැත අන්සතු සිත්බිඳලා දෑතම බැඳගෙන හිඳීමී බලා මා නැත අන්සතු සිත්බිඳලා දෑතම බැඳගෙන හිඳීමී බලා මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා සඳ කැන් වැසිලා අඳුරේ එතිලා ගණඳුරුරෑ තනිකමනෑ සොයා එන්න ගණඳුර තරුණිවලා මගේ එළිය අද ඔබ පමණි ලස්සන සිින්දුවක් අපි ඇහුවේ කොහොමද හොඳද ඉතින් මේ සිින්දුව ගැනත් අපේ කතා කරමු ඉස්සරහට මේ ඉඩ කලින් මට හිතුන මෙහෙමන්න මේ නම ඇන්ටන් විතරක් නවේ ඇන්ටන් කැලුම් කුරේ ඇන්ටන් කියන දැ මෙහෙමයි බින්තර බෑන්ඩික පලේ කරන කාලේ එතන ඉටිය කැලුම්ලා හතර දෙර ඒකින්ද එතවට ඇන්ටන් කින් නම තමයි පාච්චි කරේ මොකද කැලුල්ල හතර දෙරෙක්කි නින්ද මේ මට ඇන්ටන් කියන මුල් වචනෙ තමයි හැමෝම ඇන්ටන් ඇන්ටන් කියන. ඒ වුණාට ගමේ කතා කරද්දී ඇන්ටන් හොයන්න බෑ කැලුම් තමයි හොයන්න. හරි. ඉතින් මේ මොන නමෙන් කිව්වත් ඇන්ටන් කැලුම් කුරේ කිව්වම මේ තමයි අද FB එකට ඇවිල්ලා ඉන්නවා. මේ දැන් ඔය සාමාන්‍යයෙන් දැන් ඔය ස්වරූපේ දැන් ඔය හැට් එකක් එහෙම දාලා පොඩි ඇඳුමෙත් පොඩි වෙනසක් තියෙනවා මේ කැලිප්සෝ ගායනා කරන උදුවේගෙ අපි එහෙම දැකලා තියෙනවා. ඒක කොහොමද ඒක? ඔව් මෙහෙමයි. දැන් මේ හැට් කියන්නේ මුලින් දැන් සාමාන්‍යයෙන් බැටික් සරමයි ෂර්ට් එක ඇඳලා ලොකු හැට් එකක් දාන එකක් තියෙනවා ඒක නැතුව ඉතින් මම මෙහෙම අරන් ආවේ
මේ සාමනය එහෙම තමයි උක කැලිපසෝ ප්ලේ කරන්න එහෙම කියලන එහෙම කියලම නෑ ඒකර ලස් එක අමුතු තියෙනවා මේ ලුක්ක එකක් ඒක ඉතින් කැලිපසෝ ඇවිල්ල තියනෙ තේවිදිිය කියලා කියෙනවා ඉතින් එහෙම එහෙමකත් තමයි තියෙන ඒ දන්න හැටිමයි හරි ඉතින් ඒවගේම තමයි මේ දැන් කොහොමද දැන් පුංචි කාලය ගෙදරින් එහෙම ගැටලුවක් තිබුණේ නැද්ද සංගීත ශේත්‍රයට යොබුවෙනවට නැත්තම් වෙන දෙයක් කරන්න කියලා එහෙම ගෙදරින් පුඩි කාලේ කියලා තියෙනවද නෑ නෑ මියුසික් කියන්නේ දැන් මට මියුසික් උන කියන එක තිබ්බා ඉතින් කල්පනා කරා ජොබ්සන් කරා හුඟක් මම හොටෙල්ස් වැඩ කරේ මම කුක් කෙනෙක් ජොබ් මේ ඊට පස්සේ වැඩ කරලා ඉතින් ඉන්න අතරෙත් ප්ලේ කරා ඉතින් කල්පනා කරා දැන් ජොබ් කරනවට වඩා අරගෙන යනවයි කියන කතන්දරෙත් එක තමයි මියුසික් ෆීල්ඩේ තෝරගත්තේ තරුණ කාලේ එහෙම බයක් තිබුණේ නැහැ මේක කරලා මට නෑ එහෙම බයක් තිබුණේ නැහැ දැන්ටත් අවුලක් නැහැ ඉතින් කරගෙන යනවා අවුලක් නැහැ වැඩ තියෙනවා ඉතින් ප්ලේ කරනවා හොටෙල්ස් වලට ප්ලේ කරන උගක් මේ මගේ එක සින්දුවක් කරලා තිනවා තාම මේ අවුට් කරලා නැහැ මේ තව ඉතින් කරන්න කියලා බලාපොරොත්තු වෙනවා මගේ බෑන්ඩ් එකක් තියෙනවා ඇක්‍රෝ අපි ඒකනත් කියමු ඔව් ඇක්‍රෝ කියලා මගේ ෆුල් බෑන්ඩ් එකක් තියෙනවා එකෝස් එක ප්ලේ කරන්න ඒ මොනවාද ඒකෙත් ඉතින් ඒ විවාහ මංගලොස්සු තමයි මේවා තමයි ප්ලේ කරන්නේ ගීතස් ටිකත් වැඩ දැන් ලබන මාසෙත් මේ මීටින්ස් තියෙනවා මේ එහෙම තමයි ඉතින් වැඩ කටයුතු මොනවාද මේ ඔක්තෝබර් වල අපි බෑන්ඩ් ෂෝ එකක් කරන්න ඉන්නවා මොරටුවේ ආහ් ලොකු ෂෝ එකක් ඒ කියන්නේ මේ ඔබ කණ්ඩායමේ සිංහල තවත් මේ ඔව් වෙන ඔබේ සිංහල එහෙම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හරි ඉතින් අපිට තව කතා බහ කරන්න දේවල් තියෙනවා සින්දු අහන්න තියෙනවා අපිට නැවතත් මම මතක් කරන්න ඕනේ ගිහලා FB අපේ ෆෑන් පේජ් එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔබටත් පුළුවන් අපේ මේ වැඩසටහනට සහභාගී වෙන්න ඔබටත් හැකියාවක් තිබෙනවා නම් සින්දු කියන්න විතරක් නෙවෙයි ඕනම විදිහක විවිධ වූ හැකියාවන් තිබෙනවා නම් ඔබට නටන්න ගයන්න වාදනය කරන්න මේ හැම දෙයකටම කලඹු ටීවී FB වැඩසටහන ඔබට විවෘතයි ඒ කාර්යයත් මතක් කරන ගමන් ඉතින් ඇන්ටන් මේ දැන් ගෙදරතොර විස්තර ටිකක් කියමු දැන් මේ විවාහයෙන් පස්සේ කතාව පොඩ්ඩක් අපි කියමු මගේ බිරිඳ පෞද්ගලික ආයතනයක් යවත් කරනවා අපි දෙන්න තමයි ගෙදර ඉන්නේ මොරටුවේ රාවතවත්තේ වගේවල් තින්නේ ඉතින් ජීවිතේ යනවා ගලාගෙන ඉතින් එතකොට දැන් මේ මේ වැඩ කටයුතු බෙදා හදාගෙන කරන නෑ ඒක මෙහෙමයි වයිෆ් හුඟක් සහයෝගය දෙනවා දැන් සින්දු මම අහලා සමහරක් ඒවා ලියනේවත් වයිෆ් තමයි ලියන හුඟක් ඒවා වචන මේව කරලා මේක වැරදි කළු මගේ ඒ කියන්නේ සංගීත හැකියාවක් තියෙනවා 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 බෑන්ඩ් එකේ ඉඳලා තියෙනවා කියන්නේ ඉස්කෝලේ මේ මේ වචනේ දැන් වැරදිලා වුණොත් මට සමහරක් වෙලාවට කියවුණොත් ප්‍රැක්ටිස් කරනකොට ගෙදර මම පුහුණු වෙනවා ගෙදර එතකොට එයා සමහරක් කියනවා මෙතන වැරදි නේද කියනවා කියලා ඒවට අක්කලා කියනවා එහෙම එහෙම මාර සහයෝගයක් දෙනවා එයා තමයි ඉතින් මගේ එකම රසිකයා මුල්ම රසිකයා හරි එතකොට මට කියන්නකෝ දැන් මේ ඇන්ටන් මේ සාමාන්‍ය මොන වගේ ගීත වලටද වැඩිපුර ප්‍රිය කරන්නේ ඔබ මමද මම ඕල් රවුන්ඩ් ඉන් ඕන එකක් කියනවා ඒ කියන්නේ මෙහෙමයි කැලිප්සෝ මියුසික් එංගියාම බීට් දැන් 70 දශකේවා තව දැන් නවපරපුරේවත් කියනවා දැන් කැලිප්සෝ මියුසික් දැන් හොටෙල්ස් වල ප්ලේ කරන්න ගියාම එන ඉල්ලීම් තියෙනවානේ ඒවා ඉතින් අලුත් ඒවා ඉල්ලනවා පරණ ඒවා ඉල්ලනවා හැබැයි සමහරක් දැන් හුඟක්ම අය කැලිප්සෝ මියුසික් වල ඉල්ලන්නේ කැලිප්සෝ මියුසික් විතරයි. එතකොට 70 දශකේවත් ඉල්ලනවා. ඒ වෙලාවට ඒ ඉතින් මිල්ට මල්ල ආරච්චි, ජෝතිපාල හැරි මෙත් ඉල්ලනවා. ඒ වෙලාවට ඒවත් ප්ලේ කරනවා. කැලිප්සෝ මියුසික් අමතරව. එහෙම තමයි නැතුව වෙන මේ එකක් නැහැ. මොකද අලුත් සින්දු වලත් කැමති. අලුත් සින්දු තියෙන හොඳ ඒවා. ඒවත් කැමති. එතකොට මේ දැන් වාදනය කරන්න গিitar එක විතරද පුළුවන් තව දේවල් නැහැ. গিitar එක කියන්නේ දැන් গিitar එක පුහුණුනේ මෑත කාලෙක. මට ඉතින් මගේ යාළුවා සිං කරලම හරියන්නේ නැහැ කියලාමයි. ඔයා গিitar ප්ලේ කරන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ කියලා. ඉතින් গিitar මුලින්ම ප්ලේ කරන්න පුළුවන්. ඒ වුණාට අර මේ තිබුණ නැහැ ඉතින් හිතේ මෙහෙම ප්ලේ කරනවා කියන අදහසක් පස්සේ අනිවාර්යයෙන්ම මොරටු වඩාට පස්සේ තමයි ඒ උනේ ඇත්තටම. හරි, ඒ කියන්නේ මේ දක්ෂතාවයේ වැඩිවීමකුත් සිද්ධ වුණා. ඔව්, අනිවාර්යයෙන්ම නැත්නම්. හරි, ඉතින් අපි තව සින්දුවක් අහමු. අනිවාර්යයෙන්. හරි, අපි තව සින්දුවක් අහන්න ඕනේ ඇන්ටන්ගේ මේ අපි තව සින්දුවක් අහලා නැවතත් කෙටි විරාමයක් අරගෙන තමයි අපි FB එකට ආයෙත් ලොග් වෙන්නේ. රැඳී සිටින්න ඔහොම කලම්බු TV FB එකත් එක්ක. මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම් වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඈත දිය ඔබ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත බලලා අපි මාළු බාලා එනවෝ ඈත මෑත බලලා අපි මාළු බාලා එනවෝ
ඔරුව පැදලා යන්නේ රැට නිදිමරන්නේ දරුවෝ අඹුරකින්නේ අපි මාළු බාලා එන්නේ ඔරුව පැදලා යන්නේ රැට නිදිමරන්නේ දරුවෝ අඹුරකින්නේ අපි මාළු බාලා එන්නේ මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඇතදියම සොයලා ඉව කරමින් යනවෝ ඇතමෑත බලලා අපි මාළු බාලා එනවෝ ඇතමෑත බලලා අපි මාළු බාලා එනවෝ දෑත සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ වෙරළ දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ දෑත සවිය ගන්නේ ඔරුව පැදලා යන්නේ වෙරළ දුර පෙනෙන්නේ අපි මාළු බාලා එන්නේ මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම්වලල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ ඇතදියඹ සොයලා ඉව කරමින් යනවෝ ඇතමෑත බලලා අපි මාළු බාලා එනවෝ ඇතමෑත බලලා අපි මාළු බාලා එනවෝ ඇතමෑත බලලා අපි මාළු බාලා එනවෝ ඕ හෝ හෝ සිින්දුවකුත් අහලාකට විරාමයකුත් අරගෙන නැවතත් තාව එකට ලොක්වෙන්න ඉතින් කොහොම හොඳයි දෑන්ටන්ගේ වැඩ අද දවසේ ඉතින් වෙනදත් එහෙමයි අපි හොඳම අය තමයි ඔබට හඳුන්වල දෙන්නේ ඔබටත් හැකියාවක් තියෙනවා නම් මෙතන්ට එන්න පුළුවන් ඔබගේ හැකියාව ගැන රටට ලෝකයට කියන්න ඉතින් ඇන්ටන් මේ අපි තව කතා කරමු තව කෙටි වෙලාවක් තියෙනවා අපිට කතා කරගෙන යන්න දැන් මේ දැන් ඔය පුංචි කාලේ යාළුවෙම හම්බෙනවද දැන් දැන් මේ ක්‍රිස්මස් සීසන් එකේ හම්බුණා ඔක්කොම හම්බුණා පුංචි කාලේ දැන් සංගීතයට ආසාව තියෙනකොට සහ සංගීත වැඩ කටයුතු කරපු අපේ හිටිය ඔය යාළු හිටිය 10ක් 12ක් විතර එකම කියන්නේ අර බුක් එක ෆ්‍රෙන්ඩ්ස්ලා එහෙම එක සෙට් එකකට ඒ සෙට් එකේ හුඟක් අය විදේශගතවල ඉන්නේ හතර පහ දෙනෙක් විතර ඉන්නවා පයගල නම් කවුරුත්ම නැහැ ඒ කියන්නේ ඒක උනේ සුනාමියෙන් පස්සේ ඔක්කොම විසුණුනා මමත් ඉතින් එහෙම මේ වුණා මේ හුඟක් අය නැහැ ඒ කියන්නේ ගමෙන් පිට වෙලා තින්නේ මේ ක්‍රිස්මස් එකට හම්බ වෙනවා ඉතින් වකර වෙඩින් ඇතිබ්බොත් මලගයක් වුණොත් එහෙම හම්බ වෙනවා එච්චර තමයි නැතුව වෙන හමුවීමක් නැහැ හුඟක් අය දුරයි ඉතින් ඉන්නේ අනිත් අය විදේශගත වෙලා ඉන්නවා එතකොට දැන් ඔය ශේෂ්ත්‍රේ ප්‍රවීණ එහෙම ඇසුරු කරනවාද උන්ගෙන් ලැබෙන දායකත්වය ඔව් තියෙනවා ඉතින් හුඟක් නම් කිය වශයෙන් කියනවා මේ ප්‍රවීණ ඉතින් පයාගල ප්‍රදේශ කුඩා පයාගල ප්‍රදේශ ඔය ඉන්නවනේ හුඟක් ඉතින් යා මල්ලා අමල් පෙරරා එහෙම මගේ හොඳ මිත්‍රෙක් මේ අපි එක සෙට් එකේ යාළු හොඳ යාළුව මේ එහෙම සෙට් එකක් ඉන්නවා මියුසික් කරන අය හුඟක් ඉන්නවා ඉතින් බෙන්තර සයිඩ් එකෙත් එහෙමයි කළුතර මම ජාමික සිරිමාන අපි එකට රූබිස් ගේ ප්ලේ කරපු අය මේ එහෙම තමයි ඉතින් මියුසික් ෆීල්ඩ් එකක් තියෙති ඉතින් ඒක නේද එතකොට දැන් මේ උදව් කරපු අය හුඟක් ඉන්නවා ඉතින් මේ දැන් ඔය සංගීත වැඩ කටයුතු කරගෙන යනකොට එහෙම අමතක වෙන වෙච්ච දේවල් නැද්ද පොඩ්ඩක් මතක් කරගන්න එහෙමයි 2000 වගේ වෙන්නේ ඉතින් මට මතක හැටියට බෙන්තර බෙන්දර හෝ වෙඩින් එක ස්ටේජ එක ගෙලින්ම රෑ දවල් රෑ දෙකම ප්ලේ කරනවා එතකොට මේ ගහකට හේත් තුල කඩාගෙන වැටෙනවා ගෙලින්ම කරන්ට් එකත් ඇරිලා මම සිංකර කර ඉටි මම අබ්බාය වෙලා පැනලා එන කරන්දරයක් වුණා පස්සේ 9ට විතර ඇති එහෙම නැවැත්තුවා සවුන්ඩ්ස් කරන එක නා මල්ලි ආයෙත් ප්ලේ කරන්න බැහැ වුණා මෙහෙම පස්සේ එහෙම නවත්තල ඉවරලා මේ 9ට විතර ඉවරයි ඔක්කොම ඒ කියන්නේ ෆුල් ඩේ එකක් දවල් රෑ දෙකම ඒ දවස්වල ඉතින් එහෙමනේ දවල් රෑ දෙකම කරන වැඩේ ඉතින් මගෙන් ඒත් තානවා මල්ලි කොහොමද ඔයා සිං කරන්නේ දවල් රෑද මං කිව්වා ඉතින් අවුල නැහැ වැඩේ දැන් යනවා කරගෙන යනවා
එනට හලෝ මේ විදිර කරන්න බයකොවෙට. එතකට මේ ප්‍රතිචාර කොහොමද දැන්ව වැඩින්න එකට වෙන පාටියකට හම ගයාම දැන් සිදු ඉල්ලනායගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොම ඕ ඉල්ලනේව දැන්න හුඟක් මෙහෙමයි. දැන් වෙඩින්ස් වල තියෙන්නේ සිදු ලිස්ට් එකක් සමහර වෙඩින්ස් කපල් අපිට දෙනවා මෙන්න මේවා කියන්න ඕනේ කියලා. දැන් අපි කියනවා මේවා කියන්නෙත් කියලා. එහෙම මේ ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඔක්කොම සිං කරනවා. ඒ කියන්නේ තැනට හැටි තැනට ඔබින විදිහට අපි දන්නවා. ගියාට පස්සේ ඉන්න ක්‍රවුඩ් එක දැක්කම පස්සේ මෙන්න මේ සින්දු කියන්න ඕනේ කියන එක දන්නවා. ඉතින් එහෙම අවුලක් වෙලා නැහැ දැනට. ඉතින් පොඩි පොඩි කේස් වෙලා තිනෝ ගහන්න. එහෙම ඉතින් ප්‍රශ්න තිනෝ ප්‍රශ්න. අම්බාන්න තිනෝ ප්‍රශ්න අම්බු. අන්තිම අවස්ථාවේදී ඉතින් ඒගොල්ලෝ පොඩි දන්නේ නැද්ද අර මදුවිතේ දාගත්තට පස්සේ එන කගේස් තමයි. ඉතින් පොඩිව තිනෝ අවුලක් නැහැ. ඉතින් කර ගණන් ගන්න නැහැ. එහෙම තමයි සුන්දරත්වය තියෙන්නේ සංගීතයත් එක්ක. හරි. ඉතින් මේ අනිත් කාරණේ දැන් සින්දුවක් කරලා තියෙනවා. ඔව්. ඉස්සරහට කරන්න බලාගෙන ඉන්නවා පොඩ්ඩක් ඒකන කියන්න. ඔව් මම දැක එක සින්දුවක් කරලා තිනවා මගේ page එකේ දාලා තිනවා කැලුම් ඇක්‍රෝ කියන එක. ඒ කියන්නේ FB fan page එකක් තියෙනවා. කැලුම් ඇක්‍රෝ. කැලුම් space ඇක්‍රෝ. වන්නිහස කියලා. ඒකේ music කරේ මගේ මාත් එක්ක keyboard ගහන මල්ලිකෙනි චානකල්ලිස් කියලා අලුතර මල්ලිකෙනි. ඒ කියන්නේ සින්දු lyrics දුන්නේ ඒකත් FB එකෙන්ම හම්බුනේ. ජෙලගාඩ් මල්ලි කෙනෙක් මේ පොළොන්නරි මල්ලි කෙනෙක් කොළඹ ඉන්නේ. ඒ මල්ලි දාලා තිබ්බා මම ඉල්ලුම අලි ඉල්ලුවා. පස්සේ කිව්වා ආ දෙන්නම් අයියා ඔයා කරගන්න කියලා. කරා දැන් කරලා තියෙන YouTube දාන්න හම්බුනේ නැහැ තාම. මම මෑත කරේ දාලා ඉවරලා දැන් visual එකකුත් කරන්න බලාපොරොත්තුත් තියෙනවා. ඉතින් මොනවාද මුදල් මේ ප්‍රශ්න තියෙනවනේ ඒවත් එක්ක ඉතින් බලන් කරනවා. තව ඉස්සරහට සින්දු හතරක් විතර කරන්න කියලා ඉන්නේ. කැසට් CD නොකර අර show එකත් එක්කම. එතකොට තමයි ඔක්තෝබර් මාසේ show එකකටත් එක්ක ready වෙන්න හදන්නේ. ඉතින් මේ දැම්ම මේ අත්විවරම දාගෙන යනවා. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඒව සාර්ථක වෙන්න කියලා. ඉතින් සංගීත නිර්මාණ කරන වැඩ කටයුතු සිද්ධ කරනවාද? ඒ කියන්නේ මියුසික් වලින් වෙන අයට සින්දු හදලා දීලා සංගීත. එහෙමනම් දේවල් කරන්නේ මගේ එකක් නම් මම කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. මගේ මෙලඩියක් මම දාලා මම එකක් ලියලා තියෙනවා. ආම ඉතින් අර ලියාගෙන යනවා. තාම වචනේ තමාරේව එන්නේ නැහැ. ඉතින් ඒව හදාද ලියනවා. උත්සාහය තමයි. ඔව් උත්සාහය තමයි. මම මේ මියුසික් එහෙම ලොක් මේ කියන්නේ මේ කරන්නේ. හැබැයි මම ඉස්සර මුල්ම කාලේ යවුන සම්මාන ඩ්‍රාමා සිටම් ගිහින් ඇඩ් කරා. මේ ස්කෝලර් කාලේ ඕනා. ඒ කියන්නේ නළුවෙක් කියන්නේ මුලින්ම එහෙම ෆීල් එකක් තිබ්බා. පස්සේ පස්සේ ඉතින් මියුසික් කරන්න ගත්තා. ඒක නැති වෙලම ගියා. ඒක තමයි ජීවිතේ. මට තව දෙයක් කියන්න තියෙනවා. මම කලම්බු ටෙලිවිෂන් ආයතනයට බොහොම ස්තුතියි. මාට කතා කරලා රමිෂ්ටත් මමත් කියන්නේ ඔබගේ හැකියාවන් තියෙනවා නම් එන්න ඉදිරිපත් වෙන්න පෙන්වන්න කලම්බු ටෙලිවිෂන් FB page එකත් එක්ක එකතු වෙලා මම වගේ මමත් ඉතින් ආවා වගේ ඔබත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා සීලමු දෙනාට. බොහොම ස්තුතියි රමේෂ්ටයි කලම්බු ටෙලිවිෂන් ඇතුළේ. අනිවාර්යයෙන්ම මොකද දැන් ඇන්ටන් දැන් මේකයි අපේ රටේ දැන් ඩයලොග් ටෙලිවිෂන් view ටෙලිවිෂන් හරහා නරඹන පිරිසට එහා ගියපු විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් අපේ මේ වැඩසටහන පේනවා. පිටරටේ දැන් අපිව නරඹන පිරිසත් අපේ වැඩසටහන නරඹන නිසා ඔබට හොඳ අවස්ථාවක් මේක. ඒ කාරණාවත් මතක් කරන්න ඕනේ. ඉතින් කාල වේලාවත් ඔන්න ඉක්මවා ගිහිල්ලා තියෙන නිසා ඇන්ටන් අපිට සිද්ධ වෙනවා සමුගෙන යන්න. අපි නිකම්ම නෙවෙයි සමුගෙන යන්නේ. තව ලස්සන සින්දුවක් තියෙනවා ඔබට අහන්න. ඔව් එනේද? ඔව් කාර්ය මණ්ඩලය බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්ම මේ වැඩේ හරියට කර දුන්නට. ඒකත් කියන්න ඕන. ඉතින් වැඩසටහන හොඳයි. හොඳයි හොඳයි. ඇත්තටම හොඳයි. හරි. සුබ ප්‍රාර්ථනා කරනවා channel එක දිගටම වැජේ වේවා කියලා. බොහොම ස්තුතියි. කලමුටිලේෂන්. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි සූදානම් වෙන්න සමුගෙන යන්න. අර කලින් කිව්ව වගේ නිකම්ම නෙවෙයි ඇන්ටන්ගේ ලස්සන සින්දුවක් තියෙනවා තවත් අපට අහන්න. ඉතින් ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි නැවත දවසක හමු වෙලා කතා බහ කරමු. අපි ඉස්සරහට තව ලස්සන සින්දු අහන්න පුළුවන් කලම් ටෙලිවිෂන් අපිත් එක්ක එකතු වෙලා ඉදී කියලා තමයි හිතනවා. හරි. එහෙනම් කාල වේලාව ඉක්මවා ගිහිලා තියෙන නිසා සූදානම් වෙන්න සමුගෙන යන්න. අනිවාර්යයෙන්ම ලබන සතියේ සිකුරාදා රෑ 8ට කලම්බු TV FB එකත් අරගෙන එනවා ඔබගේ ආලින්දයට. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ රාත්‍රියක්. ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සංගවි හිඳින්මා වෙන් වී මේසේ නොමැකී ගියේ නම් ඔබගේ සිතේහි මගේ ආදරේ පායලි එනතුරා රැකවල් සදාලා සීමා මවාලා
වින්වේවිදෝ ආදරේ දෙසිතේ කතාවි දලුලා වැඩි ආවි රහසේමයේ ආදරේ කඳුලැල් නිවාලා දැසින් සිනාසි සැඟවි ඉමු මෙලෙසේ කවදාක හෝමා එනතුරු ඔබේ දැසේ සඟවා තබා ආදරේ ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සැඟවි හිඳින්වාවෙන් වීමේසේ නොමැකි ගියේනම් ඔබගේ සිතේහි මගේ ආදරේ පායලි එනතුරා